2024 ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අල්ලියගහ මන්දිරයේදී පැවැතුණා. අනාගතයට සූදානම් ශ්‍රම බලකායක් ගොඩනැගීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික විභවයේ දොරකුළු විවර කිරීම යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වුණේ. ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේදී විවිධ ප්‍රමිතීන් යටතේ ක්‍රියාත්මක කාර්මික විද්‍යාල උසස් තාක්ෂණ හා කළමනාකරණ විද්‍යාල බවට පත් කළ යුතුයි. තාක්ෂණික වෘත්තීය විෂයනාශ්‍රිත උපාධිය හඳුන්වා දීමට හැකි මට්ටමට ගෙන ආයුතුවනවා. ජාතික වෘත්තීය සුසුකම් නැවත සුවපලා ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ඕස්ට්‍රේලියානු සුසුකම් මට්ටමට ගෙන ඒමට කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ. It was mentioned that nearly 400,000 Sri Lankans left this country in 2022. 2022 අවුරුද්දේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 4කට ආසන්න පිරිසක් මේ රට හැර ගියා. 2023 දීත් මේ හා සමානම පිරිසක් රට හැර ගිහින් තියෙනවා. අවශ්‍ය මූලික ආර්ථික ප්‍රතිසංස්කරණ අපි සිදු කරනවා. 2026 2027 විතර වෙනකොට මේ තත්ත්වය නවත්ත ගන්න පුළුවන් වේවි. අපේ රට පැවතුණු බංකොලොත්භාවය නිසා ඔවුන්ගේ ජීවිත වඩාත් දුෂ්කර වුණා. මම හිතනවා ආර්ථිකයේ මූලික වෙනසක් සිදුවෙන්න ඕන කියලා අපේ රටේ බොහෝ දෙනා වටහා ගනිමින් ඉන්නවා කියලා. මෙහිදී අදහස් දැක්වූ ඔස්ට්‍රේලියාවේ හිටපු අක්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා ශ්‍රී ලංකාවේ වසර දෙකකට පෙර ඇති වූ ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන රටේ ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අසාමාන්‍ය කාර්යයක් ඉටු කර ඇති බව කියා සිටියා. We talk about having a workforce for tomorrow and a future for tomorrow. Well, you've got to get to tomorrow first. And that's where I think the president has done an extraordinary job after the economic crisis of just 2 years ago. ශ්‍රී ලංකා ආර්ථිකය සහ එහි ප්‍රජාවේ අනාගතය පිළිබඳ විශ්වාසයක් ඇති කිරීම ඉතා වැදගත්. එමගින් මිනිසුන් රැඳී සිටීම, ආයෝජනය කිරීම සහ අවස්ථා ලබා ගැනීම ආදී නොයෙකුත් දිරිගැන්වීම් සිදුවනවා. ආදායම් ප්‍රතිසංස්කරණ, ණය ප්‍රතිව්‍යූහගත කිරීම, ආයතන මූල්‍ය සැලසුම් ශක්තිමත් කිරීම සහ මහබැංකුවේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගනු ලැබූ නිර්භීත ක්‍රියාමාර්ග රටේ ආර්ථික ස්ථාවර කිරීම මෙන්ම මූල්‍ය ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමටද ඉවහල් වුණා කියලා කියන්න පුළුවන්. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම මැති ඇමතුරුන් කිහිප දෙනෙකු මීට එක් වුණා.